සල පිල්පත් ඔබ හැම දෙ නාටම දහම් මසන්නට බෞදධ්‍යයා රෝපවාහිනියත් සමකෙන් එකතු වන සුපින්වත්තඔපගේ හිතස්ුව පිනිස්සම බද්ධයාහා රෝපවාහිනය සංවේතනය කරන මේ පැඩනියමිත දායකත්ව සතර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නේ. එවදෙසා සිදුකලාවෝ ගෞරවනී ආරාධනාවෙන්, බෞද්ධයා රූපවාහිනී දම් සපහාමන්ට පේවෙත වැඩම කරන්නට ේතුනූ පින් පත් ස්වාමෙන් වහන්සේ. අතුරගිරිය ඔරුුවල ධර්මාශ්‍රම භහවනාමත්්‍යස්ථානාධ හිපති පූජනීය තලගල ධම්ම කවේසිී ගෞරෝණය පින් පත් ස්වාමෙන් වහන්සේ අභිහැම දෙනාම පළමුුවෙන් සාදුනාද නංවා නමස්කරපෝරකෝ පිඩිගනිමෝ. සාතුූසාතුූසාතුූ. සදැවතුනේ මෙම උතුම්මූ සදධර්ම දශනාව මුලු මහත් ලෝකයාටම සංවේදනය කරන්නට අද දවසේ පින්බරදායකත්වය ලබා දෙමෙන් කටයුතු කරනවා. මෛත්‍රේපාල පල්ලිය ගුරුගේ මහත්ම සහ නවලෝකර ෝහලේ හෙද සොහිරේ වන සූරී කුමාරී පල්ලියගුරුගේ මහත්මය, හරීන්ද්‍ර පොතනුවන් හිමාලීදියනිය කනිෂ්ක පොතනුවන් මහේන්ද්‍ර බෑනනුවන් චන්දිමා ලේදිය ුමාරි ලඩිය ඇතුළු මෙම පවුලේ සැදැහැති පෙන්වත් ඥාතීහිත මිත්‍රාතිීන් එකබුතුවෙන්. සමන්තාචකවාලි සුවත්්‍රාගච්ඡංතුදිීවේතා சधම muනිරජන්ස சනතු සගේමොකෙද धම සවන කල අ පදතා धම සවනකාල अयं भदं त धिनी कलु अयं भदं तमो तस् भगवतुरे हतु सं मङ्गन्स् නමතස් බගේවෙතුවහතු සං සංබුදන්ස නමතස් භගේවෙතුවහතු සංම සංබුදන්ස සන්තහිභික්කවේ සාමංනාගතුභිගකු ආහනයෝතිතිී ධර්මශ්‍රමනා බිලාසිී අපි ගරු කජතු ස්වාමීන් වහන්සියඇතුළු සැදහැවත් ගුණගරුක වාසනාවන්ත පින්නු තුනිි ලෝතුරා බුදුරජාණන් වහන්සේ උළුමහත ලොවට සාන්තිය උදාකරමින් දේශනාකොට වදාල ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන මුොහොත. තමන් දහම් ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතය ධර්මාණු කූල බවට පත් කරගෙන දහමතුලින් ලබන උදාාර්තර සැනසිල්ල ලබාගන්න අතරම බුළුමහත් ලෝකවාසී ධර්මස්ශ්‍රවනා බිලාසී පින්නතුන්ට දහම්ශ්‍රවනය කරන්නට ඉඩකඩ පසුබිමේ පහසුකම සකස් කර දෙමින් උදාාර්තර ධර්මදානමී පින් කමකුත් සිදුකරගන්නටයි ඔබ අදහස් කරන්නේ බලාපොරොත්තුවෙෙන් ට සුදුසු ආකාරයේ වැදගත් කරුණු කීපයක් ඔබට පැහැදිලි කළදිය හැකි ආකාරයට උදාරතර සූත්‍ර දේශනාවකින් දහම්පාටයක් දේශනාව සඳහා මාතෘකාකරගන්නට යෙදුණ. ම තෝරාගත්ත ගාතාරත්නය අයිතිවෙන්නේ අංගුත්තර නිකායි සප්තක නිපාතයේ මහාවග්ගයට අයිති වෙන ධම්ම්нюු කිය සූත්‍ර දේශනාවට ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහා සංගරත්නය පිරිවරාගෙන දම් සබා මණ්ඩ පේ වැඩ සිටින මොහොතකදී උන්හන්සේ දේශනා කරනවා සත්තහි භික්කවේ සමන්නාගතෝ බික්කු ආහු නෙයෝ හෝති කිය මේ ලෝකයේ මසස්සරදුකෙන් මිදීමේ අපේක්ෂාව ඇතිකරගෙන බදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්ව වුණු අයට ඒ ශ්‍රාවකත්වය තමන්ගේ ජීවිතය සාර්ථක බවට පත්කරගැනීම සඳහා අවශ්‍ය කරන කරුණකාරණ සමූහයක් සූත්‍ර දේශනාවත් තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ඔබත් බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන බුද්ධ ශ්‍රාවකයක භික්ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්ුවනක් පිරිසමයිතිවෙන්නේ බුද්ධ ශ්‍රාවකයන් බුද්ධ ශ්‍රාවකයාගේ අවසාන ඉලක්කයක් අපේක්ෂාවක් කරමුණක් තිබෙන ඒ තමයි මේ ගෝර කටුක සංසාර කතරයෙන් එතරවෙලා සසරදුක් නිමාවට පත්කරගෙන ලැබිය යුතු අමාමහා නිර්වාන්‍ය ශාන්තියෙන් සැනසිල්ල ශක්ෂාත් කරගැනීම හැම කුසලයක් සිද්ධ කරද්දිම මේ උතුම් ටාර්ථනා ඔබේ සන්තානය ඇතිකරගෙන තමයි ඒ කුසල් කරන්න. අද මේ මොහොත මේ ධර්මදේශනා පින්කමට ඔබදායකත්තේ දරන්නේ සම්බන්ධ වෙන්නේ ඒ උදාර අපේක්ෂා ඇති කරගෙන. එහෙමනම් සසරදුකින් එතරවෙලා සුවානාදී මාර්ගඵල අවබෝධ කරගෙන අමාමහා නිවංසුවයේ සාක්ෂාත් කරගෙන මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත්වෙෙනට කෙනෙක් අපේක්ෂ කරනවනම් ඒකට අවශ්‍ය කරන කාරණ හතක් කරුණු හතක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනු මේ කාරණා හත මනාව දෙනගත්තොත් මනවදදයනී කරන්නට පුළුවන්කම ලැබුණොත් ඉවන් පුද්ගලියෙකුට තමයි නියම බෞද්ධශ්‍රාවකයෙක් බවට පත්වෙලා ආහුනෙය ආදී ගුණවලින් සමන්්‍යතූ කෙනෙක් බවට පත්වෙෙන්න්න පුළුවන්කම ලැබේ. එනිසා මේ කරන ධර්ම දේශනාව ඔබට ඉතාමත්ම වැදගත්වෙනවා ඔබේ ජීවිතයේ සකස් කරගෙන මෙ දේශනා කරන කරුංකාරණ ඔබේ ජීවිතයට බද්ධ කරගත්තොත් ඔබට බෞද්ධෙක් හැටියට ඔබ ගත කරන මේ වර්තමාන ජීවිතය මෙලව ජීවිතය සාර්ථක බවට පත් කරගන්න ඔබට පුළුවන්කම ලැබෙනු දෙැනටත් ඔබ සාර්ථක බෞද්ධ ජීවිතතියක් ගත කරන්න ඒ සාර්ථක බෞද්ධ ජීවිතයේ තවත්තවත් සරු අපප්‍රකාරයෙන්ම සාර්ථකෝ ජීවිතයක් සැනසිලිදායකු ජීවිතයක් බවට පත් කරගන්න ඔබට පුළුවන්කම ලබේවි එවිතරක්ට මේ කවදා හෝ දවසකද ඔබට ජීවිතයේ නිමාවට පත් කරන්න සිද්ධ වෙනම් මරණින් මරණින් සියල්ල අවසන් වෙන්න නෑ මරණින් නිහ පැත්ත එඇත්තිබෙන ජීවිතයක් මරණයෙන් නහා පැත්තේ ජීවිතයට අපි ගැන පරලව කියල්. එනිසා පරලව ගැනත් හිතලයේ පරලව ජීවිතය සකස් කරගන්න සාර්ථක කරගන්න. සුගතිගාමී තත්ත්යකට පත්වෙන්නට උබටමි කියවෙන කරුණකාරණනාටික උපකාර කරගණ් පුළුවන් කමලැබෙන. අවසාන වසයෙන් මේ ගෝර කටුක සංසාර කතරෙදි ඔබට විදනී කරන්න සිද්ධ වෙච්ච. ජාති ජරා ව්‍යාදි මරණආදීමේ සියලු දුක්කරදර හිරිහැරවලින් මිදිලා ලැබිහැකි අමා සැනසිල්ල ශාන්තියත් ඔබට උදාකර ගනිමින් චතුරාර්ෂත්‍යාව බෝධයෙන් අමාමහා නිවලින් සැනසිල්ල ශක්ෂාත් කරගන්නටක් පුළුවන්කම ලැබේවි එනිසා මේ ධම්ම්ෝ සූත්‍රයේ තුළින් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට වදාරනවා ඉතාම වැදගත් කාරණාවන් හතක් මේ මාතෘකා හතම කාරණා හත අධදේනය කරන දට දැනගෙන මනාකොට දැනගන්නට ඕනු කරනදී වල් හැටියටයි පෙන්නල දීලති වේ. ඉන් පලවෙනිි කාරණාව තමයි ධම්ම්ඥච්ච හෝති. කව දහරි දවසකති චතුරාර් ශත්‍යවබෝධ කරගෙන ආර්ය්‍යස්ශ්‍රාව කයෙක් බවට පත්වෙන්ට ඔබ කල්පනා කරනවනම් ඔබ ධම්ම්ූ ධර්මක් නියෙක් බෝවට පත්වෙන්න්නටඕ ධර්මය දැනගත්ත ධර්මය ඉගෙනගත්ත ධර්මය හඳුනාගත්ත කෙනෙක් බෝඩට පත්වෙන්න ඕන් ධර්මය හදාරන්න ටෝනෙ තින් ධර්මය හදාරණවනම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ හතලිස්් පස් වසරක් තුලදිී ලෝකයාට දේශනා කොට වදාල අසූහාර්දහසක් ධර්මස්කන්දේතමයි තිබෙන අපිට හදාරන්න ටගෙනගන්නට මේ අසූහාර්දහසක් ධර්මස්කන්දයෙන් හරි අඩක්ම අයිති වෙනවා පරමාර්ථ දේශනාව අභිධර්ම දේශනාවට චිත්ත චෛචසික රූප ආදී මේ පරමාර්ථ ධර්ම ගැන දේශනා කරමින් අභිධරම පිට කේදී හතලිස් දෙදහසක් ධර්මස්කන්දී බුදුරජාණන් වහන්සි දේශනා කොට වදල්. ඊළඟට අපි සූත්‍ර දේශනාවන් ගත්තාහම ඉළඟට විනය දේශනාවනුත්තිබෙන ඉතිරිවෙන හතලිස් දෙදහසක් ධර්මස් කන්දයෙන් විසි එක්දහසක් ධර්මස්කන්දය අයිති වෙන සූත්‍ර දේශනාවලටඒවගේ භික්‍ෂූන් වහන්ස කෙනෙක්ගේ ජීවිතයක් සරවසම්පපුරර්ණ කරගන්නට අවශ්‍ය කරන විනයනීතිීති ප්‍රඥප්තිං දේශනා කළ විනපිටකය තුළින් විසි එක්දහසක් ධර්මස්කන්දය මේ විනේපිටගේටත් තන්තර්ගතව දැන් ඔබ චතුාර් සත්‍ය ධරමය අවබෝධ කර ගැනීමේ අපේක්ෂාවෙන් කටයුතු කරන කෙනෙක් නිසා ඔබ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ පරිාප්ති ශාසනයේ පිළිබඳව දැනුවත්වෙන්නට ඕනේ එනිසා ඔබට ත්‍රිපිටක ධරමය හදාරන්නට අවශ්‍ය කරනවා බලන්න අද ත්‍රිපිටක ධරමය බොහොම සුලබයි සෑම විහාරස්ථානයක් පාසාම මේ ඉතාමත්ම අගනා ත්‍රිපිටක පොත්පන්තියේ ්‍රිපිටක පොත්වහන්සේලා තැන් පත් කරගෙන තිබෙන නිසා බෞද්ධ කැටියට බුදුරජාණන් වහන්සේ අනුගමනී කරන බෞද්ධ ශ්‍රාවකයේ කැටියට ඔබ ත්‍රිපිටක ධර්මය අදදය නී කරන්නට උත්සාහවත් එන්න ටෝන් අපි සූත්‍රපිටකේ ගත්තහාම සූත්‍රපිටක නිකායවසයෙන් කොටස් පහකට බුදුරජාණන් වහන්සේ වෙන් කලාා පළමිනි ධර්ම සංගායනාව පැවැත්වෙන වෙලා විදි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහරහතන් වහන්සේලා බුද්ධදේශනාව ක්‍රමමත්තා කාරයට සැලසුම් ගත කරලා සකස් කරලා අපට අද ඉගෙනගන්නට පුළුවන් මට්ටමට නිර්මාණී කරන්ටයදනි. එනිසා බුදුරජාණන් වහන්සක දේශනාවන්න අතර දීර්ග සූත්‍ර දේශනාන්තරගත වෙන දීගනිකායි මධ්‍යම් ප්‍රමාණයේ සූත්‍ර දේශනාවන් අන් තරගත වෙන මජජමනිකායිඩා කුඩා සූත්‍ර දේශනාවන් අන්තරගත වෙන කුද්ධගනිකායි ඒගේ ංක වසයෙන් අද මාතෘකා කරගත්ත මේ සූත්‍ර දේශනාවත් ඇතුළත්වෙන අංගුත්තර නිකායි ඒවගේ ප්‍රශ්නෝත්තර වසයෙන් විධ පුද්ගල යන් සමඟ කළ කරුණු සාකච්චාවන් තුළත් කරල සකස් කළ සංයුක්ත නිකායි මෙන්න මේ කියන නිකාය ග්‍රන්ත පහා අපිට අද දවසි පුළුවන් කම තිබෙන බුදු දහම අධ්‍යේනය කරනවාගෙනන අදහසි අධදේනී කරන්නට කියවන්නට එ බෞද්ධය කැටිට අපි ත්‍රිපිතක පොතපත භාවිතා කරන්න ටඕන කියවන්න ටඕන ඉගනගන්න ටෝන එනිසා ඔබ දැනට එහෙම ත්‍රිපිටක පොතක් පතක් අත්දයනය කරලා ඉගෙනගෙන නැත්නම් කියවල නැත්නම් ඔබ අර අවසාන ඉලක්කය කරා ගමන් කිරීමේ අරමුණු සාක්ෂාත් කරගන්න කවද දවසකති තතුරාර්ශ සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මාමහා නිවනිින් සැනසිල ලබන්නට මට මේ ත්‍රිපිටක ග්‍රන්තියන් සමූහය උදව් වෙනවා උපකාර වෙනවාග අපේක්ෂාව වැතිකරගෙන අදහස ඇතිකරගෙනඒත් ත්‍රිපිටක පොතපත සොයාගෙන ඔබ කියවන්න ට ඕන අධදේනී කරන්න ටෝන් අපි වෙන තාගමිකයන් ගැන් කල්පනා කොළොත් කිතුුණුවන් තමන්ගේ වටිනාම ග්‍රන්ථය බයිබලය හස්තසාර වස්තුවක් කැටිට නිතරම පරිහරණය කරනවා භාවිතා කරනවා කියවනවා. එවගේ ඉස්ලාම් බැතිමතුන් සුද්ද වූ කොරාණය භාවිතා කරනවා නිරන්තරයෙන්ම කියවනවා හිදු ආගමිකයන් භගවත් ගීතාව පරිහරණය කරනවා. එවගේ අපත් අපට අනන්න වූ අපට ආවේනික වූ අපේ ජාතිය සන්තක මහා වස්තුවක් ඇැටියට අද සලකන ාතික වස්තුක් කැටයට සලකන ත්‍රිපිටකය අධ්‍යේනය කරන්න පුංචි පුත්හැටියයට ගත්තොත් එහ පුත් පනස් දෙකකවගේ පුංචි ප්‍රමාණයක් කපිටතිය මේ පුත්පනස් දෙකින් එක ත්‍රිපිටක ග්‍රන්ථයක් හෝ අපේ ජීවිතය තුළ අපට භාවිතා කරන්නට බැරි වුණනුත්තේ අපපය අවාසනාව ඉනිසා දැනට ඔබ එහෙම ත්‍රිපිටක පොතක් පතා කියවල භාවිතා කළ නැතිනම් උත්සාහවත්යෙන්න උනන්දුවෙන්න අධිෂ්ථාන කරන්න ඒ ත්‍රිපිටක පොත්වහන් සේලා අතරෙන් එක පොතක්කෝ මගේ ජීවිතය තුළජිමම කියවලාං ඒ ඉගෙන ගන්න ටෝනෑ කෙනා දහස් ඇති කරගන්න. මේ ත්‍රිපිටක ධර්මය මේ ආකාරයට නිකාය ග්‍රන්ථවසයෙන් අදාපිභාවිතා කළත් බුදුරජාණන් වහසේ ධරමාන සමයේදී ප මුළුමහා ත්‍රිපිටක ධරමයම නවාංග ශාස්තෘ ශාස්සනය කෙන නමින් අංග නමයක් හැටිය ෙද ඇතමමා ඉගන්න ගන්නට යෙදදුනි මජ්්‍යම නිකායිති වෙන අලගත්ව ූපම කියල සූත්‍රයක් ගන්ද බාධිපු්බ අරිට්‍ය කෙන ස්වාමීන් වහන්සේ උදිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර දේශනාව ඒ සූත්‍ර දේශනාව සර්පයක්ක උපමා කරලා අරගෙන සර්පය අපිට අල් ගන්නටවස් වනොත්මොකක් කරිහේතුවක් නිසා ගේ තුළට සරපය කාවත් ගේයින්ඒ සර්පය යුවත් කරන්න අපිට සරපයාල්ල ගන්න සිද්ධ වෙනවා අපේ ගෙවත්තර සර්පය කාවත් ගෙවත්තෙන් ඈතර දාන්න ඈත පලාතකට ගිහින්දාන්න මේ සර්පයා අල්ලන්නට සිද්ධ වෙනවා මොනවහෝ හේතුවක් නිසා කෙනකුට මේ විසගෝර සර්පයක අල්ලන්නට අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒ සරපයා වල්ල නෙක්තර අක්‍රම වේදයක් තිබෙනවා සර්පයාගේ වලිගෙන් අල්ලෝත්තහෙම ර්පයනි පැත්තර හැරල්ල අපි දස්් කරන්නට පුළුවන් එගේ මැත්තිෙෙන් ඇල්ලුවොත් බ මැත්දෙෙන් ඇල්ලොත් ේ මතතිෙ ඒ සරපයාර නැවිලා දස්්ට කරන්නට පුළුවන් කමති වෙනවා. හැබැයි අපි සරපය කල්ලන්න සුදුසුවන ආකාරයේ කෝටුවක් සකස් කරගෙන් පුංචි ඉප්පලක් අරගෙන ඒකෙන් අ සර්පයාගේ බෙල්ල මැදදර නැත්තං හිස ප්‍රදේශයට තියලා තද කරලා ඒ සර්පයාගේ හිසින් අල්ලලාගත් ොත්හේම. සර්පයට පුළුවන්කමක් නැහැ දස්්ට කරන්නට පහසුවෙන් අතට අරගෙන අල්ලලා භාජනය කදාලා ඒ සර්පය වරගෙන යන්නට පුළුවන් ඉවත් කරන්නට පුළුවන් මෙන්න මේ විදිහයට මේ සර්පය කැල්ල මේ උපමාව තුලින් බුදුරජාණන් වහන්සිේ අපට දේශනා කරනවා ඒ අලගත්දූපමය සූත්‍ර දේශනා විදි මෙ නවාංග ශාස්තෘ ශාසනයේ පරිහරණය කරන්න ටෝනි කොහොමද කිය ර්ම ඉගෙනගන්න ටෝන කරන්නේ මේ දහම්පත පත කියන්න ටෝන කරන්න පණඩිතයකීම අපේක්සාාවෙන් නෙමේ මගේ දහම් දැනම දියුණු කරගන්න ටඕෝනෑ කෙන පෙක්ෂාව විතරක් ඇති කරගෙන නෙමේ ඒ ධර්මය ගැන අධදේනය කරලා ඒ ධර්මය විවේචනය කරන්න ඒ ධර්මය තිබෙන අඩු පාඩු හොයන්න ඒ විවේචනය කිරීම අදහසක් ඇති කරගෙන නෙමේ ධර්මය අදයනී කරන්න ටෝන කරන්න මේ ධර්මය මම ඉගෙනගෙන මගේ ජීවිතයේ ධර්මාණු කූල බවට පත් කරගෙන ප්‍රායෝගිකව මගේ ජීවිතයේ ධරමානු කොල ජීවිතයක් බවට මං පත් කරගන්නවා. මේ ධර්මින් ප්‍රතිපර ලබාගෙනට ප්‍රයෝජන අරගෙන මම මේ ධරමීින් ලබන අවසාන ප්‍රතිඵලය වනෑ අමාමහා නිවංසුවය කවදා හෝ සාක්ෂාත් කරගන්නවා කෙනා අදහස ඇතිකරගෙන මේ ත්‍රිපිටක ධරමී ඉගෙනගන්නට අධ්‍යේනී කරන්නට ඕන කරන බවය ඒ අලගත් වූ පම සූත්‍ර දේශන විී බුදුරජාණන් වහන්ස පෙන් නා දන්න යද. එනිසා ඒ අනුව අපි කල්පනා කරල බැලුවත්ත හෙම ඒ මධ්්‍යම නිකාය සඳහන් වෙන මේ කාරණ නමය නවලෝතුරා දහම කෙන නමින් නවලෝකෝත්තර සී සද්ධර්මී කර නමින් උගන්න්නන දහම්කාරණාටික ඒ දහම්කාරණ අතර පළවෙෙනක තමයි සූත්‍ර දේශනා බුදුරජාණන් වහන්ේ නොයෙක් තැන්වලදි නොෙක් පුද්ගලයන් නරමණු කරගෙන දේශනා කොට වදාල සූත්‍ර දේශනා පිදන්නවා මංගල සූත්‍රයේ අතන සූත්‍රයා දීවසෙන් නොේ කාකාරයේ සත්‍ර දේශනා අර ත්‍රපිටක දරමේතු ලපිටිගෙන ගන්නට පුළුවන් කමලැබෙනම් මේ නවාංග ශාස්තෘ ශාසන අතර පළවෙනි අන්ගේ තමයි මේ සූත්‍ර දේශනා ඊළඟට දෙවැනි අගේ තමයි ගෙය ගෙිය කළ කැන ගාතාවන් ගාතා සහිතව දේශනා කළ සූත්‍ර දේශනා සූ්‍රයක් කියනකොට අපිට ලැබෙනවා ගදදේසා පද්ධකෙන ආකාර දෙකට මබුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනා කර තිබෙනවා. ගාතා සහිතව ගාතා පන්ති සහිතව දේශනා කර සූත්‍ර දේශනා ගය කෙනවච්චනයෙන් විග්ා කරන්නේ නවාංග සාාස්තෘ ශාසනය තුළ. ඉළඟට නවාංග ශස්තෘ ශාසනයට අයිතුවෙන තුංගෙන කාරණාව තමයි වෙයා කරන வய்ண விவரணම දේசனா කරපු தேේசனාවன் யம் ம் දதாம் காரண விස්තரவச දර්ගவசෙන් විස්තර කරමින් බදුරජාණන් வහං සිதிපත් කළ කරம் வெய்யா කரணவට அபிිධரම පිටே සඳහන් වන දේசனාවන් கන් தර්ගත වෙනும் ඒවගේ ගාතා නැතිව සාමා්‍ය ආකාරයට කර எதுனு சூත්‍ර தேේශனාවன் விவரனே කரன ஆக்காரன்சிල්ලක්ම வெயா කணෙන ந තමයි විද්‍රා කර ඟට හතරවෙනි කොටස තමයි උදාන උදාන කළ කන පීතිවා්‍ය බුදුරජාණන් වහන්සේ සහර අවස්ථාවලද උන්හන්ස ඇතිවෙච්ච පීතිය නිසා පීතිවා්‍ය ප්‍රකාශ කළ ල්‍ර බුද්ධත්යට පත්වෙච්ච මෙලාවේ ඇතිවෙච්ච සන්තෝසිය නිසා උන්හන්සේ අප්‍රමාණ සතුටක් සන්තෝසයක් ප්‍රීතියක් ඇති කරගෙන උදානවාක්‍ය නැත්තං පීතිවා්‍ය ප්‍රකාශ කළවිතියට නොයෙක් තැන්නොලද ුදුරජාණන් වහන්සේ වින් දේශනා කරන ලද එවන් තීතිවාකයන් නැතුළත් වේත කොටස තමයි උදාන කියල කියන් ඊළංඟට නවාංග සාාත්‍රෘ ශසනයට අයිති වෙන පස්සනි කොටස තමයි ඉති උත්තක කළ සඳහන් වෙන් ලතුරා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආකාරයට දේශනා කරන ලදී කියලා ධර්මය සඳහන් වෙන ත්‍රිපිටක සඳහන් වෙන ඉගැන්මීම ඒවගේ දේශනාවන් කසිය දහයක පමණ ප්‍රමාණයක් සූත්‍රපිටකයන් තරගත වෙන. ඊළඟට හයවැනි කොටස ගාතා කියන නමින් හඳන්වන් ධම්මපදේ වගේ ග්‍රන්ථයක් ගත්තාහම බුදුරජාණන් වහන්සේ සතරපද ඇති ගාතාවක් කැටට දේශනා කරපු වැදගත් දහම් කාරණ අපට ඉගෙන ගන්නට පුළුවන් කොමලැබෙනවා. එනිසා එවන් ගාතාවන් ධම්මපදේ තිබෙන ගාතාවන් හාරසිය විසිතුනක ප්‍රමාණය අපේ ජීවිතය සකස් කර ගන්නට මෙලව ජීවිතය යහපස සඳහා පරලව ජීවිත හපද සඳහා පපට උපකාර කරගන්නට පුළුවන් කමලැබෙනවා ඒළඟට තේරගාතා තේරීගාතා ආද වසයෙන් මහරහතන් වහන්සේලා මහරහත් මෙහනින් වහන්සේලා එ තමන් වහන්සේලාගේ ජීවිතයේ පිළිබඳවේ කරුණු දේශනා කරමින් ඉදිරිපත් කරපු තේරගාතා තේරීගාතා ඒකොට සත් අන්තරගත වෙනවා මේ නවංග සාාස්තෘ සාසනයට ළංඟට හත්වවෙෙන කරණාව තමයි අබ්භූත දම්ම මේ බුදුදහේ සඳහන් වෙන වැදගත් පුදුමාකාර සිද්ධී අසිරිමත් සිදවීම ඒ වගේ සිදවීම ඇතුළත් කරලා අන්තර ගතවෙච්ච කොටසට අබ්ූෝත දම්ම කරනමින් හ දුන්නනවා ඊළංඟට අටවෙනි කොටස තමයි ජාතක දේශනා බුදුරජාණන් වහන්සේ බෝධිසත්්‍ය ජීවිතය ගතකරද්දි පෙරාත්නභාවවලදී विවිධකාරයේ චරිතයන් අනුගමනය කරමින් බෝධිසත්ත්‍ය චරිතයන් අනුගමනය කරමින් ලෝතුරා බුදු බව ලබා ගැනීම සඳහා බුද්ධකාරක ගුණධරමයන් සම්පූර්ණ කළ. ඒ ජාතක දේශනා පන්සියේ පනස් ජාතක අරගෙන අපි ඒවත් තිගෙන ගැන්නට පුළුවන් අදදයනී කරන්නට පුළුවන් මේ ජාතක දේශනා තමයි නවාංග ශාස්තෘ ශාසනය අටවෙනි කොඩසටන් තර ගතවෙන්. ඉළඟට නවේනි කොඩස තමයි වේදල්ල ප්‍රශ්නෝත්තර වසයෙන් ඉදිරිත් කර පු ධර්ම දේශනා දුරජාණන් වහන්සේ සමහර විටිකති මහාසංගරත්නය ඉදිරයේ තබාගෙන වෙදගත් ප්‍රශ්නයක් අහනවය පිරිසගින් ප්‍රශ්නයක් අහල උන්වහන්සේම ඒ ප්‍රශ්නයට පිළිතුර ලබාදනවා ඒම නැත්තං ඉදිරියේන්න ශ්‍රාවකයන්ගෙන් ඒයට පිළිතුරු ලබාගන්නවා පිළිතුර ලබාගෙන ඒ තවදුරටත් විස්තර කරමින් බුදුරජාණන් වහන්ස ධර්ම දේශනා කරනවා. මේ වගේ දේශනාවන් නැතුලත්වෙන්නේ වේදල්ල කොටසට තැ මේ විදියට ගත්තහම නවාංග ශාස්තෘ ශාසනය කෙළ අංගාටක් අපිට ඉගෙනගන්නට තිබෙනම්. මේ අංග අටමතමයි යබි අද දවසේ ්‍රිපිටක ධර්මය හැටියට මේ ්‍රිපිටක බොත්් පන් තිේතුළලින් ඉගෙනගන්න. එනිසා මේ විදිහට කෙනෙකොට චතුරාර්ශත්‍යය අවබෝධ කරගන්නට අවශ්‍යනම් මාර්ග පල නිවන් අවබෝධ කර ගන්නට අවශ්‍යනම් ධම්ම්ඥූජය හෝතී ධර්මය අධ්‍යයනය කරමින් ධර්ම ඥානයේ ඇතිකරගත්ත කෙනෙක් බවට පත්වවෙන්න ටඕන ඒ කාරණා ඔබ මුලින්ම මතකේ තබාගන්න දැනට මම දහම අධ්‍යයනය කළ නැතිනම් දැනට ඉගෙනගත්ත ටික ප්‍රමාණවත් නොවන බව අපි දන්න නිසා නැවත නැවතත් ධර්මය සොයාගෙන දහංකොත පත සොයාගෙන ඒ ත්‍රිපිටක මූලාත්‍රයන් තුළින් දධර්මී ඉගෙන ගණට අපි උත්සාහවත්ව එන්න ඕෝන ඒ කරුණ අපි සම්පූර්ණ කරගත්තොත්හෙම දංම්ඥෝ කෙන තත්වයට පත්ව එන ධර්මත්යකය කෙන තත්වයට පත්වයන ොබොට පුළුවන් කම ලැබෙනවාඒ තමයි මේ දම්ම්‍ය සූතයෙන් උගන්නන පරවෙනි කාරණාව දෙවෙනි කාරණාව තමයි අත්හංඥෝහෝති අර්ථයත් දැනගන්න ටෝන සිිපිට එක ධරමේති වෙන්න පාලිභාසාාවෙන් අපි ත්‍රපිටක පොතපති කියවොත් එම පාලිභාසාාවෙන් තමයි ඒ පොතපත කියවන්නට සිද්ධුවෙන් ඟට අපට එහි අර්ථය දැනගන්නට නම් බුදුරජාණන් වහන්සේ භාවිතා කළ බාසාාව මාගදීාවාිාාව පාලි භාසාාව ගැනත් අපි දැනුවත් එන්න ටෝන් එනිසා බෞද්ධයක් හැතියට මේ නිවන්මාර්ගයේ ගමන් කරන කෙනෙකුටඒ ගමන් මඟ ඉතාම සාර්ථකව ගමන් කරන්නට පුළුවන්කම ලැබෙන්නේ පාලි බාෂාව පිළිබඳවත් අධ්‍යේනී කරට පුළුවන් කම ලැබුණ. පාලි ාසාාව පිළිබඳව සාමාන්‍ය දෙැනීමක් ඇතිකරගෙන. අර සූත්‍ර දේශනාවක් කියවල ඒ සූත්‍රදේශනාව අර්ථය තමන්ට මනාව ග්‍රහණය කර ගැනට පුළුවන්කම ලැබුණොත් ඒ ඉතාම වැදගත්කාරණාවක්. එනිසා අත්තඥූහෝතී ධර්මයාගේ අර්ථය දැන ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ භාවිතා කළ පාලිභාාව බුද්ධ භාෂාව අපි ඉගෙන ගන්නට ඕන ඉගෙන ගෙනෑ ඒ භාසාාව, අපි බාසාාවෙන් අ ධර්මේ තේරුම් ගන්නට උත්සාහවත්යෙන්න්නට ඕ සමාර වෙටිකද යම් දහම් කරුණක් සිංහල භාසාාවෙන් විස්තරරනවට වඩා අපි පාලි භාාව පිළ බඳ ඥානයේ ඇතිකරගෙන පාලි ාසාාව දැනුම ඇතිකරගෙන පාලි භාසාාවෙන්ම අර මූලාස්ත්‍ර ග්‍රන්ථ වලින් මෙ අපට කියවන්නට පුළුවන්කම ැබුණුත්තේමේ මනාකොට එහි අර්ථයේ තීරුම් ගණටිට පුළුවන්කම ලැබෙන. එනිසා චතුරාර් සත්‍යය ධර්මය අවබෝධ කර ගන්නට සුදු සවාකාරයට ධරමක්ඥානයක් ඇතිකරගන්නට නම් අර්ථය පිළිබඳවත් අවධාන යොමු කරලා අර්ථය ඉගෙනගන්නට අර්ථය භාවිතා කරන්නට අධ්‍යේනී කරන්නට අපි උත්සාහවත්වවෙෙන්න්නට ඕන. ඒ තමයි මේ සූත්‍ර දේශනාව නිවන් මගට ගමන් කරන කෙනෙක් සපුරා ගන්න ඕන කරන දෙවෙනි කාරණාව හැටියයට බුදුරජාණන් වහන්සේ පැහදිලි කොට වදාලේ. ඊළඟට තුංගෙන කරුණ තමයි අත්තඥෝ, අත්ත කියන මේ පාලි වචනයෙන් භාවිතා කරන්න එහි අර්ථයේ තමයි මම නැත්තං තමා කියන අර්ථී. තමන් පිළිබඳවත් දැනගන්න ටෝනේ. එකත් විශේෂ කාරණාවක්. බලන්න අපේ අවශ්‍යතාවේ කවදාහරි දවසකති සූවානාදී මාර්ග ප ලැබීමනම්. මඟ පල නිමන් අවබෝධ කර ගැනීමේ අදහස ඇතිකර ගත්ත කෙනා තමා කෞදු කෙලා හරි හැටිට තීරුම් ගන්න ඕෝනෙ. තමාව හඳුනගන්න ටඕනෙ තමාව හඳුනගන්නට ඕන මම නිවනට ගමන් කරන්නට සුදුස්සෙක්ද මොනවද මාළඟ තිබෙන සුදුසුකම් ඒ නිවනට ගමන් කරන්න මාර්ග පර ලබන්නට අවශ්‍ය කරන ඒ මූලික සුදුසුකම් ටික මේ වන විට මාළග නැතිනම් තමා ගැන හොඳේට සොයිල බලලාඒ තමාගේ අඩුපාඩුකම් තීරුම් අරගෙන ඒ අඩුපාඩුකම් ටි කපි සපුරාගන්න ඕන. එනිසා නිවනට ගමන් කරන කෙනෙක් තමාව හරිහැටිට අඳනුගන්න ටෝනේ. තමාව තේරුම් ගන්න ටෝනේ. බලන්න කොහොමද අපි අපිෝ තේරුම් ගන්නේ. අපි ළඟ තියෙන ටෝන කරන විශේෂ ගුණාංග කීපයක් තිබෙනවා. එවා වෙදගත් ධනයන් හටිටත් බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා. ශ්‍රද්ධා වීර්ය, සුත ආදී ගුණංග, ශ්‍රද්ධාව, සීලය, ස්ෘතය, චාගය, ප්‍රඥාව මේ කියන ගුණංග ටික තමාළඟ තියන්නේ කොපමන ප්‍රමාණයක්ද. මගේ ශ්‍රද්ධාවය මටම කොහොමද. මම ප්‍රමාණමත් තරමේ ශ්‍රද්ධාවති කටගත්ත කෙනෙක්ද. එමනැත්තම් ශ්‍රදධාවය අඩුපාඩු බෙනවද. මේ විදියට තමාව පරික්ෂා කරන්න ටෝනෙ. මගේ සීලයේේ කොයි මට්ටමේද තියෙන්න්නේ. නිවන අවශ්‍ය මට්මට මාළග සීලයේ තියෙනවද. ඒ සීලයන තිනම් එ සීලය මගේ අඩුපාඩුයි. ඒනිසා? මම මේ මගේ අඩුපාඩුව හදාගන්න ඕන සකස් කරගන්න ටෝනෙ. ඒ උත්සාහ ඇතිකරගෙන උනන්දු ඇතිකරගෙන සීලය නිසි පලදි ඇතිකර ගන්නට කායික සංවරයේ වාජිතික සංවරය නිසි පරරිදි ඇතිකර ගන්නට අපි උත්සාහවත්වෙන්න ටෝනෙ. ඊනවට ස්ෘත කියන ගොුණේ ශෘතධනය සෘත කියලා ගැන්නන්නේ ඇසූ පිරූතැන් ඇති බව. ධර්මය අහලා මෙ නිමන ටවශ්‍ය කරන වැදගත් කරුණු කාරණ ඉගෙනගෙන මනාකොට ධර්මය සුපිරූ තැන් ඇති කෙනෙක් බවට පත්වෙන්න ටෝන. ඒ ධර්මය යම් කෙසි අඩුපාඩුවක් තිබෙන වනම් සුත ධනය අඩුවක් තිෙන බව තමන්ට පේයනවන ඒ අඩු සපුරා ගන්නටි ඉක්මනින් වැයම් කරන්න ඕනි උසාහවත්ත එන්න ඕෝන. ඊළඟට චාග ගුණේ චාග කියන ධනය පරිත්‍යයාගේ එමනත් තම් ධනමී පින්කම් කිරීමට ඇතිරුචිකත්තේ තමා ගැෙන මොහෝ එළබලට තමා ගෙන දේනය කරලා මාතුළයේ අඩුපාඩුව තිබෙන වනම් මගේ තයාග ගුණය පරිත්‍යාග සීලීත්්‍යේ මාළග ප්‍රමාණමත් තරම් නෑ එනිසා මේකමට නිමලට බලපානවා නිවන් අවබෝධ කර ගන්නටයඒ අඩුපාඩුවක් පෙන්ට පුළුවන්. එනිසා මම දැනට වඩා පරිත්‍යාග සීලී ගුණේ ඇති කරගන්නට ඕනේ. මගේ සන්තාන පවතින තන්නාව දුකරගන්න පුළුවන්කම තිබෙන්න මේ ගුණේ දියුණු කරගත්තු. එනිසා සම්පූර්ණයෙන් සියලුම තන්නහාාවං දුර කරලා න්නාව ශේ කිරීමේ අපේක්ෂා වෙති කරගෙන නම් මම කටයුතු කරන්නේ මේ මානඟ දැනට පවතින මේ තයාග ගුණයේ පරිත්‍යාග සීලිත්වය තවටිකක් දියුණු කරගෙන වැඩි දියුණු කරගැන වර්ධනය කරගෙන මගේ වටිනා කාලේ මගේ ධනය මගේ ශ්‍රමය මගේ බුද්ධිය අනුන් උදෙසා කැප කරන්නට පරිත්‍යාග කරන්නට මං උත්සාහවත් එෙන ටෝනෑ කියලා එක් ගුණේ අඩු පාඩු සකස් කරගන්න ටෝන හදාගන්න ටෝන. ට බල්‍රඥංපත්ය ප්‍රඥාව කියන ධනය ඒ ප්‍රඥාව අඩුකාඩුවක්ති වෙනවාන අපිට අවශ්‍ය ප්‍රඥාව ආකා දෙකකට දියුණ කරගන්නට එකක් තමයි लाौක ප්‍රඥාව අනි्यක තමයි ලෝකෝත්තර ප්‍රඥාව लाौක ප්‍රඥාව කලන්න දිනිදා කරන කටයුතු පිළිබඳ ඇති කරගන්න දෙනුම් ලौක ප්‍රඥාව පමණක් ප්‍රමාණවත් වෙන නැහැ සසර දුකෙන් විිද්‍ර නිවන් අවබෝධ කරගන්නට සඳහා අවශ්‍ය කරනවා අපිට ලෝකෝත්තර ප්‍රඥාව අපිට පරමාර්ථ ධර්ම ගෙනත් දේනය කරලා චිත්ත චෛචෙසික රූප කන මේ පරමාර්ථ ධර්මයන්ගේ සවභාවයක් දේනය කරලා ඒවායේ පෞතින අනිත්්‍යයේ දුක අනනාත්ම කෙනන මේ ත්‍රිලක්ෂණයාව බෝධ කරගන්න පුළුවන් කමලැබුණොත් අන්න ඒක තමයි ලෝකෝත්තර ප්‍රඥාව විදර්ශනා ප්‍රඥාව ඒ ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා භාවනා කරන්න ටඕන විදර්ශන භාාවන වඩන්නටඕ. එනිසා මේ විදිහයට අත්ත්ඥෝ තමාවද්‍යයනේ කළ තමාළඟ තිබෙන අඩුපාඩුකම් ටික සකස් කරගන්නට කෙනෙක්ව යම් කරනවන. අන්නේ පුද්ගලයට තමයි චතුරාරි සත්‍යාව බෝධ කරගෙන නිවන කරා ගමන් කරන්න පුළුවන් කමලැබින්. ඊළඟට හතරවෙනි කාරණාව මත්ත්ඥෝතිෙන ගුණේ මාත්‍රාව දැනගරන්නට ඕනේ. මොකක්ද මේ මාත්‍රාව අපට ජීවිත කාලේ පුා පරිහරණය කරන්න සිද්ව වෙනව නොයක්දේවල් බාහිර පත්්‍යේ ික්ෂුන් වහස කෙනෙක් නම් සිය්පසයක් පරිහරණය කරනව චීවර පින්ඩ පාත සේනාසන ගිලාන ප්‍රත්ති කෙනෙසි උපස. ගිහි පුද්ගලයටත් තේ වගේ. ගීපුද්ගලයට තාහාරය අවශ්‍යයි හිසට සේවනක් අවශ්‍යයි ඒවගේ ගතට වස්ත්‍රයක් අවශ්‍යයි ලෙඩක් දුකක් ඇදුනාව බෙහෙතක් අවශ්‍යයි මේවත් ප්‍රමාණය දැනගෙන මගේ අඩුපාඩුකම් දුරුවල කම්වනවාද ඒකට සරිලනාකාරයට මං මේ ප්‍රත්්‍ය පාස කම් ටිකොකෝමද සම්පාදනය කරගන්. ඒ ප්‍රත්්‍යවලත් තෙක්තරා සීමාවක්තිබෙනවා. ඒ සීමමා වික්මවල මට ප්‍රත්්‍ය අවශ්‍ය කරන්න නෑ. ආහාරපාන අන්න බව කරාදදි සීමාවක්තිබෙනවා. ඇඳුම් පැළඳුම් අධනකොට පලදිනකොට ඒ සීමාවක්තිබෙනවා.ඒ සීමාව වික්මවල යන්නට අවශ්‍ය කරණෑ. සීමාව තුළ ඉඳගෙන මාත්‍රාව දැනගෙන. පමන දැනගනේ ප්‍රථ්‍යේ පහසකම්ටික ජීවිතයට බද්ධ කරගන්න ඕන සබන්ධ කරගන්න ටෝලින්. ප්‍රමාණ ක්මවලගය තේනිසාිට කෙස් ඇති වෙන්නට පුළුවන් තන් හාාවන්න ඇති වෙන්නට පුළුවන්. ඉනිසා පමන්න දැනගෙන තමන් පරිහරණය කරගන්නා විවිධාකාරය සංපත් එ සංපත් පරිහරණය පිළිබඳවේ. ප්‍රමාණයක් දැනගැනටයුතු කරනව නම් මත්තඥූ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ පැහදිලි කළේ. ඊළඟට කාලංඥෝ පස්වෙනි කාරණාව. සසර දුකින් විදිර නිවන් අවබෝධ කරගන්නට වයම් කරන කෙනා සුදුසුදේ කරන්නට සුදුසු කාලය දැනගන්න ඕනෙ. මම ඉගෙනගන්න ටඕන කරන්නේ කොයි කාලේද කොච්චර කාලයක් ඒ සඳහාමං යො කරනවද මන් දහංපත පතිගෙන ගන්න කොයි කාල සීමාවේද ඒකට කොච්චර කාලයක් මං යදාගන්නවද. ඊළකට ඒගෙන ගත්ත ධරමයමං ක්‍රියාත්මක කරන්න ප්‍රාජෝගි වවශයෙන් මගේ ජීවිතයේතරින් භාවිතා කරන්න සීලමේගුණේ දියුණු කරගන්න ඒ සඳහා මං කොයි කාලයදේ යොදා ගන්නේ උත්තර කාල සීමාවක්ගේ සඳාවෙන් කරගන්නවාද සීලෙන් අනතුරුවමං යන්නට ඕන සමාධයට සිත එක්ටැන් කර ගැනීම සඳහාමට අවශ්‍ය භාවනාවක් එනිසා මං කවදද භාවනා ක්‍රමයක් ඉගෙන ගන්නේ. සූත්‍රදේශනා අහල විතරක් ප්‍රමාණවත්ව වන්න නෑ භාවනා කරනටත් මට අවශ්‍යය ඉනිසා මගේ ජීවිතේ කොයි කාල සීමාව දම භාවන පුහුණු වෙන්නට යොදා ගන්න. තර දුරට මංඒය කරනවද භාවනා පහුණු ඊළංඟට භාාවනනා කර ළමං චිත්තේ කාග්‍රතාවය ඇතිකටගත්තට පස්සේ. සමාධිගත තත්වයට පත්වනාට පස්සේ ඒ සමාධිගත සිත ඇති කෙනෙකුට තමයි පුලුවන් වෙන්නේ පරමාර්ථ ධර්ම ඉගෙන ගන්නට සමාදින් බික්කවේ භාාවේත සමාහිතෝ බික්කවේ අතාභූතං පජානාති මේ බුදුදහම එ ගන්වන ඇත්තත්වේ තාාර්ථයේ ය තාර්ථය අබෝධිකරගන්න පුළුවන් කම ලැබෙන්නේ භාවනා කරල සමාධී ඇතිකටරගත්තට පස්සේ එනිසා මං මෙන්න මෙච්චර කාලයක් යදාගන්නවා භාවනා පුහුණු වෙන්නට භාවනා පුහුණු වෙල මං මෙන්න මේ කාලෙජ සමාධී ඇති කරගන්නඒ සමාධී ඇතිකටගත්තර පස්සේ මං විදර්ශනා වඩන්න පරමාර්ථ ධරමත්දේනය කරන්න මගේ මේ ශරීරයේ රූප කලාපය ගැනත්දේනය කරන්න මගේ සිත ගැන විඤ්ඥානය ගැනත්දේනය කරන්න ගේ මාතුල පෞවතින චෛචසිික වේදනා සංඥා සංකාර මේ වද්‍යේනය කරන්න මං කොහමද කාලයේ ශයාාගන්න යොදාගන්නෙ මේ වද්‍යේනය කරලා ඒ රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන මේ පංච උපාදානස්කන්දේ මනවත්දේනේ කරලා. මම කෝහමද ලෝකෝත්තර ඥානයන් ඇැති කරගන්න විදර්ශනා ඥානයන් ැති කරගන්න. ඒවිදියට අනිච්්‍යදුක් කානාත්මාවබෝධ කරගෙන. ජීවිතය ගැතිබෙන ඇල්ම අත්තරල සක්කාායිජට්ටිය දුර කරලා මම සෝවා නාදී මාර්ත පල ලබන්න ටුස්සාහවත්තයෙන්න කොයි කාලයේේද. මෙන්න මේ විදිහට තමාගේ ජීවිතයේ තමාගේ කාලය කළමනා කරනය කරගන්නට බෞද්ධ්‍යයාට පුළුවන් කම ලැබෙන්න්න ඕන. හැමදාම එකම තැනිදල ප්‍රමාණවත් යන්නේෙ නෑ. හැමදාම දන්දීල පමණත් හැමදාම බනාහල පමණක් ප්‍රමාණමත් ේනෙ නෑ. සීලේ සම්බන්ධ කරගන්න ටඕන ජීවිතයට භාවනාව සමාධී සම්බන්ධ කරගන්න ටෝනෑ. විදර්ශනාව ප්‍රඥාව සම්බන්ධ කරගන්න ටඕන.ඉනිසා තමන්ගේ ජීවිත, ආයු ප්‍රමාණය කළමනා කරනය කරලා. කාලය වෙන්කරගෙන. ඒ ඒ කටයුතු සඳහා කාලයේ කැප කරන්නට අපි වැයම් කරනවනං උත්සාහවත් වෙනවනම්. අන්න ඒ පුද්ගලයා කාලයේ නිසි පරිදි දැනගත්ත කෙනෙක් අවබෝධ කරගත්ත කෙනෙක්. එනිසා කාලඥෝ, එ නිසි ප්‍රයෝජන ලබන්න පුළුවන්කම ඇති කෙනෙක් බවට පත්වෙන. ඒ ගුණත් අවශ්‍ය කරන බවය බුදුරජාණන් වහන්සේ දේශනා කලා මෙ නිවන් අවබෝධ කර ගැනීම සඳහා. ඊළඟට පරිසඥෝ තමාහා ඇසුරු කරන විශාල පිරිසක් කල්ල්‍යයානමිතතියන් පිරිසක්කින්නවා මේ පරිසරේ. අපිට තනින් හොද කලාව ජීවිතය ගත කරන්න පුළුවන් කමක් නෑ. බාහිර පරිසරයා අප ඇසුරු කරනවා. ඒ ඇසුරු කරන පිරිස ගැත් අපි දැනගන්නට ඕන. ම දැනට ඇසු කරන්නේ කොයිවාගේ අයිද.ම නිමන පැත්තර ගමන් කරන අයද. එමනත්තං සතර අපාය පැත්තර ගමන් කරන අයද. ඒයි කල්්‍යයානමිත්‍රයන්ද මට නිමන ටවශ්‍යි කරන උදව්වුවක් උපකාරයක් ලබාදන්න පුළුවන් අයිදමං ඇසු කරන්නේ. දෙනට මං එහෙමයි ඇසුරු කරන්න නැත්නම් මම දැනගන්නටෝනේ වගේ සුදුසුවයයි සොයාගන ගිහිල්ලා. කල්්‍ය යානමිර්තියන් සොයාගෙන ගිහිල්ලා මට වැදගත්වෙනේ. ගේ නිවන් මඟට උපකාරවෙන ආකාරයේ පිරිස් මේ සමාජයෙන් සොයාගෙන. ඒ අයි සමග සබතකම් ඇතිකට ගන්න සෝදතාව ඇති කරගන්න ඒ අගේ උපදෙස්ශ ලබාගන් ඒ අත්ත එකේ එකට වෙලා කල්්‍යානමිත්‍රත්වෙන් සහයෝගෙන් නිවන් මාර්ගිදිරියට ගමන් කරන්නට අවශ්‍ය කටයුතු සපුරා ගන්නට පුළුවන් කම ලැබෙන්න්න ඕෝන. එනිසා මේ පිරිස ගැන දැනගන්න එක ඇසුරු කරන පිරිස නිසි පරිදි තේරුන් අරගෙන සුදුස අයි කවද සුදුසුවයිද කෞුද කළල තෝරාබේරා අරගෙන මෙ නිමනට ගමන් කරන පුද්ගලයා තමාගේ අවට පරිසරයේ ජීවත්වන පිරිස සුදුස පරිදි ඇසු කරන්නට උත්සාාවත්වයන ටොනොන් උනන්ද වෙන්නට ඕනෙ එතමයි හයවෙනිි කාරණාව. ඊළඟට හත්තනි කාරණාව බුදුරජාණන් වහන්සි පෙන්නනවා පුද්ගල පරෝ වරඥු මේ සමාජයේ අපි ඇසුරුකරන්ට ඕන කරන පුද්ගලයන් තේරුම් අරගෙන ඒ පුද්ගලයන්ගෙන් ලැබිය යුතු උපකාරටික ලබාගෙන අපේ නිමන් මඟට අවශ්‍රි කරන කරුණු කාරණ සපුරාගන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කලා ශ්‍රද්ධාව තිබෙන කෙනෙක් අපිට හඳු ගන්නට පුළුවන් ලක්ෂණ කීපයක් ඒ අතර එකලක්ෂණයක් තමයි අරියානං දස්සන කාමෝ හෝ ති ආරයන් වහන්සලා දකින්න කැමැත්තක් දක්නවනං මහා සංගරත්නය ඇසුරු කරන්නට සිල්ලතුන් ගොනවතුන් ඇසුර කරන්නට න්හන්සේලාලගෙන් බනහන්නට කැමැත්තක් දක්වනවනං ඒ යාන් අන බහන් අහන බණය ජීවිතයට බද්ධ කරගෙන ක්‍රියාත්මක කරන්නට යම් කෙනෙක් කැමැත්තක් දක්වනව නම් ඒ ඉතාම වැදගත් ගුණයක් එනිසා ඒ ගුණ ටිකතිබෙන කෙන ශ්‍රද්ධහ සම්පන්න පුද්ගලේ කැට අපිට හඳු ගන්ඩ පුුවන් කම ැබින් ඉනිසා ඔබ තුළ ඒ නිසි ශ්‍රද්ධාව මේ ලෝතුරා තත්වයට පත්වයනට මඟ පල නිවන් අවබෝධකට ගන්නට අවශ්‍ය කරන මට්ටමැටේ තල ්‍රද්ධහාවක්කඔ බඇැති කරගන්න ඕනෑ. මිස් ්‍රද්ධා වැතිකර ගැනීම සඳහා තමයි දහශ්‍රවනය කරන්නේ. ධර්මය දන්න ධරමක්ඥානය ඇති උත්තමයන්න ඇසුර කරන්න කල්ලයා නමිත්්‍යයන් හැතුරට හැටියට තිය නිසා බණ අහන්නේ ඒවගේම ධරමක් ඥානය ඇති යඋත්තමයන්න්න ඇසුරු කරන්න ඇසුරු කරලා උන්නහන්සලගින් ලැබෙනේ අවබා අනුස්වා සනා ඔබේ ජීවිතයට බද්ධ කරන්න. ධර්මය ඇහුවට පමණක් ප්‍රමාණවත්වයෙන නෑ ධර්මයේ දරාගන්න ටෝන සුනාත ධාරේත චරාත ධම්මේ ධර්මය අහලා ඒ අහන්න බන්න ටිකල් තමාගේ ජීවිතය ඉතුරින් ක්‍රියාත්මක කරන්නටත් උත්සාහවත් එන්න ටෝනෙ ධර්මය ක්‍රියාත්මක කරන ධර්මාණුකූලව තමන්ගේ සිතුම් පැතුම් සකස් කරගන්න පුළුවන් කම ලැබෙනවන තමන් ධර්මාණු කොල ජීවිතයක් ගතරන කෙනෙක් බෝට පත්තෙන්ට පුලුවන් කම ලැබෙනවනක් ඒ ඔස්සේ තමයි අපේ අර අරමුණු සාක්ෂාත් කරගන්නට පුළුවන් කම ලැබෙන එනිසා දැන් මේ ධම්ම්‍ය සූත්‍රය තුළින් දේ සනා කළ කරුණු කාරණා සමූහය. නැවත වතාවක් ඔබෑ හොඳට මතකයේ තබාගන්න මතකේ තබාගෙන ඒ කාරණනාටික ඔබේ ජීවිතය තුළින් ක්‍රියාත්මක කරන්න. පළවෙනි කාරණාව ධම්ම්ඥෝ ධර්මය ඉගෙනගන්න ධර්මඥානය ඇති කරගන්න ඉනිසා ත්‍රිපිටක පොතපත අත්දේනය කරන්න කියවන්න සොයාගෙන. එවගේම අත්ත්ඥෝ එ කියවාපු ධර්මය ර් හොන්ඳදට සිංහලෙන් අර්ථය ඉගනගන්න ඒ සඳහා අපාලිබාසාාව විගෙන ගණට පුළුවන්කම ැබුණොත් ඒකෙන් අපිට මනා උදව්වක් පිටුබලයක් ලැබෙනවා ධර්මක්ඥාණය දියුණු කරගැනීම සඳහා. එනිසා ඉගෙනගන්නා දහම් කාරණාවල අර්ථය හොන් දට ඉගෙනගන්න ටඕනෑ අර්ථය ඉගෙනගෙන ඒ කරුණු කොහොමද මම නිමනට උපකාර කරගන්නේ නිවන් මාර්ගයට බද්ධකරගන්න කොහොමද කියන කාරණාවත් දැනගන්නට ඕන. ඉළඟට අත්ත තමාවත් අධ්‍යයනය කරන්න තුල්ල පවතින අඩුපාඩු දරුවලකම් මම මේමනමිට කොයිතරම් දුරට ්‍රද්ධාදී ගුණඇති කර ගත්ත කෙනෙක්ද. ඒවිදියට තමා වද්‍යයනය කරලා තමාගෙන මනාවතේරුම් අරගෙන තමාගි ජීවිතය සකස්කරගන්න අඩුපඩ සකස්කර ගන්නට උත්සාාවත්ය එන්න ටෝනෙ. ඊළඟට මත්තඥෝ සසිව්පස පරිහරණේදී. අපිට අවශ්‍ය කරන ආහාරපානය ඇඳුම් පෙළඳම් ගේ දුොර ඉඩකඩම් බේත්තෙත් මේ කියන ප්‍රත්්‍ය පහසකම් පරිහරණය කර අද්දී ඒත් ප්‍රමාණයේ දැනගන්න ඕනේ ත්‍රාව දැනගන්න ඕනේ මාත්‍රාව දැන ගැන කටයුතු කරන කත් ප්‍රද ගත්තයෙන. ඊළඟට කාලඥ කාලේ හඳුන ගන්න ඕන කාලේ තීරුම් ගන්න ටඕන. සුදුසු කාලේ සලේ දියුණු කරන්න සුදුසු කාලේ භාවනාව දියුණු කරන්න සුදුසු කාලේ විදර්ශන වඩන්ට සුදුසු කාලේ. මේ විදිට කාලේ තීරුම් අරගෙන කාලංඥෝ කියෙන ගුණියත් අපි ඇතිිකරගන්න ටෝනෙ. පරිසඥෝ මේ අවට පරිසරේ ජීවත්්‍යෙන අයගෙන්. මගේ නිවල් මාර්ගයට උදව් කරන උපකාරණය කෞති කෙල තේරුම් මරගෙන. ඒ අඒ සමග නිසි සම්බන්ධකම් පවත්වාගෙන. ඒගෙන් ලබාගන්ටඕන කරන දර්මෝප දේ ගුහරුකම ලබාගෙන නිවල් මාර්ගයට එයාගේ උදව් උපකාරය ලබාගන්ටු ත්සාහවත්වෙන ඕෝන. ඊළඟට හත්තෙන කාරණාව උද්ගල පරෝ වරඥෝ ඒ ඒ පුද්ගලයක් නිවල් මාර්ගයට අපිට උදව් කරන ධර්මත්ඥානය ඇති මා සංගරත්නය ඇසුරු කරන් ඒ වගේම ධර්මී ගනගන්න පුළුවන්මලැබෙන ධර්මත් ඥාය ඇතියුත්මයන් ඇැසුරන කල්ල ආනමිත්‍රියන් ඇසුරු කරලා ඒඇගේ උදවවෙන් අපේ නිවන් මාර්ගය අපි සාක්ෂාත් කරගන්න ටෝන මේ කාරණා ජීවිතයට බද්ධ කරගෙන ආ අස්ත්‍රාගික මාර්ග්‍යයනු ගමනය කරන කෙනෙක් ඇටීට අපිට පළමයෙන්ම ඉදිරිපත්වෙන අන්සේ තමයි සරයේ සකස් කරගැනීම සීලයෙන් යුක්ත වූ කෙනෙක් බෝට් පත්වෙන ඕන නිවන් මාර්ගය ගමන් කරනෙනෙක් තමන්ගේ කය සකස් කරගන්න ටඕනෑ අවසානි ලක්කේ හැට අපි තෝරා ගත්තේ මහරහතන් වහන්සේ කෙනෙක් බෝටම පත්වෙනවාකිනෙලැක්ක. එහෙමනං අපේ සීලයි අපි ඇතිකටගන්නට ඕනේ මහරහතන් වහන්සේ අනුගමනී කරමින්. මහරහතන් වහන්සේලා උන්වහන්සගේ වචනය සකචකරගත්ත කොයි ආකාරයටද වාචිසිික සංමර ඇතිකටගත්ත කොහොමද වැරදි වචන භාවිතා කළේ නෑ මහරහතන් වහන්සේලා ඉනිසා මමත් වැරදි වච්චනවලින් ඇත්වෙලා ද වචනතා කරන කෙනෙක් බවට පත්වෙනවා. සම්මා වාචාව මගේ ජීවිතයට මං බද්ධ කරගන්නවා. සම්මා වාචා කිව්හම් තමන්ටත් ඒවගේ මානුන්ටත් යහප සිද්ධ වෙන වචන මයි අපිභාවිතා කරන්න.ඒ සම්මා වාතාා කතාබා කරන කෙනෙකුට අත්හල යුතු වචන කහිපයක් බුදුරජාණන් වහන්සි දේශනා කළ. බලන්න අපි කතා කරන මේ සබ්දකෝෂයේතිවෙන වචනවලින් අපිට අත්තර් ඉන්නට තිබෙන වචන කීපයක් ඒ තමයි මුසා පේ සුංඥ, අරුසා සම්ප්පලාපා කියන මේ වචන හතර. මේ වචචන හතර අපිට අත්තරඉන්න පුළුවන් අපේ භාවිතයෙන් ඉවත් කරන්නට පුළුවන්න්නම් අන්න අපිට ඉතිරේෙනවා හොඳ වචචන සම්මාවාචාඉනිසා ඉදිනෙදා ජීවිතේ ගෙදර දොරේ පවුලි සාමාජිකයන් සමග කතා බහකරද්දි. ගෙතර සාමාජිකයන් සමඟ අදහස්සු මාරු කරගන්න වෙලාවෙේ. ගෙදර ඉන්න සාමාජිකය හතර දෙනයි. අම්මා තාත්තා දුව සහපුතා කියන මේ හතර දෙන. මේ හතර දෙෙන අතර වචන භාවිතා කරනකොට සම්මා වාචාව ඉස්මතු වෙන්න ටෝනේ අ වැරදියි සම්මත වචන අත්තරල මුසාපේසුං්ඥ පරුසා සම්පප්පලාප කියන ව්චන හතර අත්තරල අපිට හොඳ වචන කතා කරන්න පුළුවන්න්නන් ගෙදර පරිසරය තුළ අන්න අපිට ඉක්මනින්ම නිවන්මගේහි ගමන් කරලා අපේ අරමුණ සාක්ෂාත් කරගන්නඩ පුළුවන් කමලැබෙන. ඉළන්ට මේ වාචස්්ටික සංවරය මෙහෙම ඇති කරගත්ත වගේ මේ කායික සංවර ඇති කරගන්න ටෝනේ එක සීලට අදාලා ඒක සංවරයට ඇතුළත් වෙනවා අපේ ඉන්ද්‍රිය පද්ධතිය අපිට ඇස් දෙකක් තිබෙනවා කන්දකක් නාසයක් දිවක් සමක් මේ ඉන්ද්‍රියවලින් කරන්නේ බාහිට පරිසරය තිබෙන අරමුණු ලබාගන්න එක ග්‍රහණය කරගන්න එක. බලන්න අප ඇස්දේ කරලලා අපට පරිසරය දෙස බලන්න කොට නොයෙක් දේවල් අපේ හැට පේෙනුවා. හැබැයි සමහර දේවල් තිබෙනවා මේ ඇහැට පෙනෙන දර්ශන ඒවනිසා අපේ හිත විකෘති වන්නයට පුළුවන් අපේ මනසෞුල්ලවෙන්නට පුළුවන්. අපේ අර අරමුණ නිවන කකාා ගමන් කරන අරමුණ නැතිවල යන්නට පුළුවන්. නිවනට පරිබාහිර වූ නිවනට බැහරූ ගමන් මාර්ගයට අපි ජොමුවෙන්නට පුළුවන් අපේ ඇහැට පෙනෙන යම් යම් දර්ශන. සමාට ජනමාද්‍යෝස්ය වෙන්න පුළුවන් අදා අපි නිතර භාවිතා කරන නො එක්කායේ තාක්ෂණ කොප්පකාර නොස්සේ වෙන්නට පුළුවන්. අන්තර්ජාලය හරහා රූපවාහිනී හරහා ඒමනැත්තම් වෙනත් තාක්ෂණි කොපරණයක් කරහා. අපේ ඇහැට ලක්ගෙන ඒ අරමුණ අප සිත දූෂය කරන්ට හේතුවෙනවනම් අපේ තිබෙන මේ සංය මේ නැති කරන්ට හේතුවෙනවනම් අපි ගමන් කරනව නිමාන් මාර්ගයට බාධ ඇතිකරන්ට හේතු වෙන වනම් බලන්න අපේ ඒව නවත්තන්න ටඕන ඒවෙන් ඇත්වන්න ඕන. අපේ ඇහැ පාලනය කරගන්න ටඕන සංවර කරගන්න ටෝන එනිසා ඇහේ සංවරි ඇති කරගන්න ඇහැ පාලනය කරගන්න ඒක තමයි සීලට අයිතිවෙන්. ඊළඟට කணත්த்தේ වගේ කනට වැටෙන නොුවක්க்காකාය සබ්ද උදේ පට රෑවනතුරුණො එෙක් දවල් අපිට ඇහෙනවා. ඒ අහෙන දේවල් නිසා අපේ හිත විකෘති වෙනවනම් අපි සිත ආවේගකාරී තත්ත්යන්ට පත්වෙන වනං රාග දෝස මෝහාදිී ආවේගෝලට අපේසිත නැබුරුව වෙනවනම් එහෙනම් එ කනට ඇතුලෙන බ්දේ තරම් හොද සබ්දයක් නෙමි. අපි ඒව නවත්තගන්න ඕන ඒව පාලනය කරගන්නට ඕනෑ. ඒ සඳාර්ති වෙන ක්‍රමවේදේ තමයි අපේ කන සංවර කර ගැනීම පාලනය කරගැනින්. එනිසා ඇස කන ඒවගේ අනකොත්තින්ද්‍රියන් මනාව පාලනය කරගත්ොත් න්න ඉන්්‍රිය සංවර යපතුල ඇති වෙනවා ඒකට තමයි සීලිය කිය කියන්න එහෙමනම් කායික සංවර ඇතිකරගෙන වාචසිික සංවර ඇතිකරගෙන සිල්ුවත් කෙනෙක් බවට පත්වෙන ඒකය මෙ නිවන්මාගේ ගමන් කරන කෙනෙක් විසින් අනිවාර්යෙන්ම සපුරාගන්න ටෝන කරන ඉලක්්‍ය. ඊළඟට බලන්න ඒ කයවතන සංවර කර ගත්ත කෙනාට. ඊළඟට මානසික සංහර ඇතිකරගන්නට අපේ බුදුදහාමේ අනන්තවත් බෞද්ධ භාවනා ක්‍රමන්තර ගත වෙනවා. ඒ භාවනනාක්‍රම පිගෙන ගන්න ටෝන භාවනා ක්‍රමයක් හදාරණ ඒ භාවනාවක් තුළින් අපි සිත සකස් කරගෙන තැන් පත් කරගෙන සිත ඒ කාග්‍ර කරගන්නට වයම් කරගන්නට ඕන. භාවනා කරලා සිිත්ත දමනේ ඇතිකරගෙන සමාධී ඇතිකට ගත්ත කෙනෙකොට තමයි බුදුදහමි උගන්නනෑ විදර්ශනා භාවනාව හදාරන්න පුළුවන් කම ලැබින්.ඒ භාවනාවෙන් තමාව මහදාරන්නට පුළුවන් මම කියන්න කවුද මේ මම කියන පුද්ගලයා තුළ අන්තර ගත වෙන නාම රූප ධරමයන් තික ඒවාගේම රූපවේදනා සංඥා සංකාර. වි්ඥාන කනමි උපාදානස්කන්ධයන් මටිකත්දේනය කරලා ඒවාඒ පවතින අනිත්‍ය දුකා අනාත්ම කනේ ලක්‍ෂණනටි කපිටාව බෝධරගන්න පුළුවන් කම ලැබුණුන් අන්න විදර්ශනා ප්‍රඥාව ඇති කරගෙන ඒ ඔස්සේ මම මගේ සංකල්පනාව නැති කරලා සක්කාා දිත්තිිය දු කරගන්න පුළුවන් කම ලැබින් ඔබට කවදදාහරි දවසකති සක්කා දිතිත්ටිය දුරගන්න පුලුවන් කම ලැබුණුත් ඒ ප්‍රතිඵලයේ හැටියට තමයි සූවාන් මාර්ගේ සුවන් පලේ සාක්ෂාත් කරගන්න පුළුවන් කමලැබින් එත එහට තවදුරුටත් ගමන් කරන සකදාගාමි අනාගාමි යාදී මාර්ග පල පිළිවෙලින් අවසානයේ අමාමහ නිමනිින් සැන සිල්ල සාක්ෂාත් කරගන්න බු පුළුවන් කම ලැබයි. නිසාද දවස බිගෙනන ගත්ත මේ අංගුත්තර නිකායි සප්තක නිපාතයට අයිතිවෙන ධම්ම්ඥෝ සූතතියෝ ගන්නන මේ වැදගත්කාරණහත. ඔබේ ජීවිතයට සම්බන්ධ කරගන්න බද්ධ කරගන්න මේ කරුණන් ටික ජීවිතයට බද්ධ කරගෙන ඒ ඔස්සේ. මෙලව ජීවිතය සකස් කරගන්න සාර්ථක බවට පත් කරගන් පරලව ජීවිතයන් සුගතිගාමී බවට පත් කරගන්න අවසාන ඒ චතුරාරි සත්‍යය ධර්මය අවබෝධ කරගෙන අමාමහා නිවැනිින් සැනසිල්ල උදා කරගන්නට හේතු වාසනා උපනිස්ශ්‍රය වේවා කෙනන ්‍රාර්ථනාාවති කරගන්න. අද දවස්සේ මෛත්‍රීපාල පල්ලිය ගුරුගේ නමලෝකරෝහලේ හෙද සොහයොරිය ඒවැගම සූරිය කුමාරි පල්ලිය ගුරුගේ රද්‍ර පුතනුවන් හිමාලී දුවනිය කනිස්කෑ පුතනුවන් මහන්ද්‍ර බෑනනුවන් චන්දිිමා ලේලිය කුමාරී ලේලිය ඇතුළුව නෑදෑ හිත උතුන් හැම දෙෙනම සම්බන්ධ කරගනමින් ඔබ මේ ධර්මදේශනාමය පින්කම සඳහාධ දායකත්තේ දරන්න ඔබේ අදහස තමයි නමින් අභාවිට පත්තන්නට යෙදුන වැඩි මහල් සහෝදරයා පිරාමනායක මහත්මා එවගේම දියනිය දුනිසා ගයානී පල්ලිය ගුරුගේ ඒවගේ පෙඩී පෙරේරා බාල සහෝදරය ලිලි ආර්යවතිය මෑනියන්සාහපියානන්MS එන් නෝනා මෑනියන්සාපියානන් ඇතුළො නමින් ලබාවිටි පත්වුණු ඥාතිීන්ඩ ගුණදාාස දිසානායක මහත්මා ඇතුළුව ඒ ඥාතීන්ට පින් පෙත් අනමෝදන් කරන්නට ඒවගේම ධනමදේශකයණන් වහන්සේට ඒවගේ භූජනීය ආරය මහාසංගරත්නයට උද්‍ය දංගොල්ලේ චන්දරතන ස්වාමීන් වහන්සේට තුළඩුවන් ්‍යාශිරවාදය පාර්ථනා කරන්නට මෙවර එකොලා වසරට සමත්ත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අනුත්තරා තස්මී නෙතුල් තිස්සොමී උචාන්ති දරුවන්ගේ ගැනීමේ කටයුතු සාර්ථක කරගන්නට. යෙහනී තිනොලි වියත් සිතුම් ඇතුළු සියල මුද දරුවන්ට තුළුවන්ගේ ආශිරවාදය ලබාදමින් දරුවන්ගේ සියලු අධ්‍යාපන කටියයුතු සාර්ථකවෙලා. විභාගවලින් උසස් ජෛග්‍රහණහිමි කරගන්නට පුළුවන්කම ලැබේවා කියලා ඇත්තන්ට ආශිරවාද කරන්නට බලාපපුරොත්තු වෙනවා. චන්ද්‍ර සේ කර මහත්මියසා මහත්ම ෆිලිසියා අක්කාසා ජස් අයියා ඇතුළුවැ සියලු දෙනාට ඔස්ට්‍රේලියයාාවේ ප.ීලි අක්කා ඇතුළු සියරු දෙනාටත්. මාලනී හේවා විතාරණ ඇතුළ සියරු දෙනාටත් අදදින ධර්නමස්ශ්‍රවණයට සම්බන්ධ වෙන සියරු දෙනාටත් නවලෝක රෝහලේ හිතමිතුරු සදැහැවත් සියලු දෙනාටත් සියලුම රණවිරුවන්ට පින් බලලාපොරොත්වන හැම දෙනාටම මේ උදාර්කු සැලයාත් වෙලා සසර ගමන යහ පත් කරගෙන අවසන අමාමහනිවනිින් සැනසිල්ල උදා කරගන්නට හේතුවේවා කෙන පාර්ථනා ඇති කරගෙන අද දවස මේ දර්ම දේශනා පින් කමටදායකත්තේ දරන්. රැස් කරගත්තා උදාාර කුසල සියල දෙවියන්ට අයිතිවේවා නමින් නැසීගේ සියල ඥාතීන්ට මේ කුසල් අයිති වේවා ඔබ හැමට චතුරා සත්‍ය ධර්රමියාව බෝධරගෙන. අමාමහ නිවනිින් සැනසිල්ල උදාර ගන්නටම ඒ තුවාසන උපනිශ್రయවීවා கிළప్ාර්తර කරం. ආකාසට්ట ජබుම්මట్්టා දේවානාග මහිදදිිక පഞන්තం අනුමෝ දිతවා చిරండහం තුළු కසාాසනం ආකාසට්ట ජබుම්මට්ట දවානාග මහිද්දිిక పഞන්తం අනුමෝ දිతවා చిරంరకంතුు දේසනం ಆකාසට්టచබමට්ట දිවානාග මහිද්දිిকা pnyaంత அනුmෝதிवा చిරరクションතුుතුంສදාం.